ओम शांति। देदा सिसिहत्तराई सेप्टेंबर विसिपासेर दिन उदयसन मुरली बाप दादा मधुबन अद मुरली सारे सोमीरी दरुवनी ओबटा सीमित वो शिष्यत्याक लबागेनी ब्रावश्यनम ओबये एकम पिया हैर वेन किसिव केने सिही नोकरन तात्ते පුහුණු කළ යුතුයි. අද බාබගේ ප්‍රශ්නය බාබා ළඟට පැමිණි පසුවත් ඔබට සතුටක් අත්දැකිය නොහැකි නම් ඒට හේතුව කුමක්ද? බාබාගේ පිළිතුර 1. ඔබගේ බුද්ධිය තුළ මේ සම්පූර්ණ දැන්මම ධාරණය කරගත නොහැකි. 2. ඔබගේ ජීවේ විසින් නියමාකාරයෙන් බාබා සිහිපත් කරන්නේ නැහැ. ඔබ නිවැරදි ආකාරයෙන් බාබා සිහිපත් කරන්නේ නැති නිසා මායාව ඔබව රවටවනවා. මේ නිසා තමයි ඔබට කිසිම සතුටක් නැත්තේ. දරුවනි, බාබා ඔබ මෙම ලෝකේ පාලකයන් බවට පත් කරවල නිසා ඔබ බොහෝ සෙයින් කුල්මත් භාවයට පත්විය යුතුයි. ඔබ තුල නිරන්තරයෙන් උද්‍යෝගය හා සතුට තිබිය යුතුයි. බාබාගේ පාරිශුද්ධත්වය සාමය හා සතුට නම් වූ සම්පූර්ණ උරුමයන්ගෙන් ඔබ පිරුණහොත් පමණයි ඔබට නිරන්තරයෙන් සතුටින් සිටිය හැක්කේ. ඕම් ශාන්ති. දරුවනි, ඔබ ඕම් ශාන්ති යන්නේ අර්ථය හොඳින් තේරුම් ගත යුතුයි. මා ජීවියක්. මේ මාගේ ශරීරයයි. ඔබ ඉතා ගැඹුරු ලෙස මේ සිහිපත් කළ යුතුයි. දෙවියන් යනු සියලු ජීවයන්ගේ පියායි. ඒ වගේම ඔහු තමයි ඔබට සියලු දේ උගන්වන්නේ. ඔබ මීට පෙර මෙවැනි දේකට සවන් දී තිබෙනවාද? මිනිසුන් සිතනවා මේදී කතා කරන්නේ ක්‍රිෂ්ණා කියා. නමුත් ඔහුට තිබෙන්නේ මනුෂ්‍ය ශරීරයක්, ඒ වගේම නමක්. ඔබට මෙහිදී උගන්වන්නේ ඒ අශාරීරික පියා විසිනුයි. ඒ අශාරීරික පියා මෙම ශරීරය යොදාගෙන කතා කරනවා. මෙන්ම ඔබත් මෙම ශරීරයෙන් මගින් මෙයට සවන් දෙනවා. මේ අලුත් දෙයක්. විනාශය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. විනාශයේ අවස්ථාවේදී බාබාහට බොහෝසෙයින් ආදරය කරන අයත් බාබාහට කිසිම ආදරකින් තොරව සිටිනවා. මුලදී ඔබ කිව්වා බාබා සෑම තැනකම සිටිනවා කියා. ඔහු සෑම ගසකම ගලකමත් සිටිනවා කියා කිව්වා. දැන් ඔබට මේ සියලු දේ හොඳින් තේරෙනවා. සෑම ජීවයක්ම සදාකාලිකයි කියා ඔබට විස්තර කර දී තිබෙනවා. ශරීරයත් අනිවාර්යයෙන්ම විනාශය ලක් වෙනවා. ජීවේ කිසිම විටක තරමෙන් වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ නැහැ. ජීවයනු ඉතා කුඩා දෙයකි. පුංචි ජීවයක් වන මෙය උපත් 84ක් ලබා ගැනීමෙන් මෙම කොටස රඟපානවා. ජීව විසින් තමයි මෙම ශරීරය වෙනස් කරන්නේ. ඒ උසස්තම පියා විසින් ඔබට උගන්වනවා. එමගින් ඔබේ නව ලෝකයේ උසස්ථානයක් හිමි කරගන්නවා. ඔබගේ ජීවය මෙහිදී හොඳින් මෙම අධ්‍යාපනයේ සිදුකොට එහිදී උසස් ස්ථානයක් ලබා ගන්නවා. ජීවයක් ඔබගේ ඇස් දෙකෙන් දැකගත නොහැකි. බොහෝ මිනිසුන් ජීවය ශරීරයට ඇතුළු වන ආකාරයත් ශරීරය ඇතර යන ආකාරයත් සොයා බැලුවා. නමුත් ඔවුන්ට එය කළ නොහැකි වුවා. කෙනෙක් මේ දැක්කා වුවත් ඔහුට එය තේරුම් ගත නොහැකි. ඔබගේ ජීවය දන්නවා ඔබ ඉන්නේ මෙම ශරීරයේ කියා.
ඒ කියන්නේ ඔබගේ ජීවය මෙම ශරීරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ජීවය කිසිම විටක විශාල වන්නේ හෝ පුංචි වන්නේ හෝ නැහැ. ඔබගේ ජීවය තමයි වැඩිමින් මහලු වන්නේ. ඔබගේ ජීවයේ පිරිසිදු තත්ත්වයෙන් ඉවත් වී අපිරිසිදු වෙනවා. ජීවයන් බාබාහට කතා කරමින් සිටියා. අහෝ පාරිශුද්ධ කරුවනි, බාබා ජීවයන් පිරිසිදු කරන පියාණනි, මෙහි පැමිණෙන්න. ඔබ සියලුම දෙනා සීතාවත් මනාලියන් කියාත් රාමා ඔබගේ මන මාලයා බව ඔබට විස්තර කර දෙනවා. මිනිසුන් සෑම කෙනෙක්ටම මනාලයා කියා කියනවා. සෑම කෙනෙක්ටම මනාලේ කියා පැවසීම විය නොහැකි දෙයකි. මේ වැරදි අදහස ඔබ තුළ නිරන්තරයෙන් තිබෙන නිසා ඔබ නිරන්තරයෙන් පසු බැසීමට ලක් වී තිබෙනවා. ඔවුන් බොහෝ සෙයින් බාබාහට අපහාස කරනවා. ඔවුන් දිගින් දිගටම පාපයන් සිදු කරමින් ඔහු අපහාසයට ලක් කරනවා. දරුවන් කිසිම විටක ඔවුන්ගේ පියා අපහාසයට ලක් නොකළ යුතුයි. නමුත් දැන් කාලේ ළමුන් කෙතරම් නරක වී තිබෙනවාද කියතොත් ඔවුන් බොහෝ සෙයින් තම පියාව අපහාසයට ලක් කරනවා. මොහු තමයි ඔබගේ අසීමිත වූ පියා. මිනිසුන් මේ අසීමිත වූ පියා මාළුවන්ගේ හා කිඹුලන්ගේ සිටිනවා කියා ඔහු අපහාසයට ලක් කර තිබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණා හටත් නොයෙකුත් ආකාරයේ බොරු කියමින් සිටියා. ඔහු ගැහැණුන් පැහැරගෙන ගියා කියා කියනවා. ඔහු බටර සොරකම් කරගෙන ගියා කියනවා. ඔහු විසින් බටර සොරකම් කරගෙන යාමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔවුන්ගේ බුද්ධිය බොහෝ සෙයින් තමෝ ප්‍රධාන තත්ත්වයට පත්ව තිබෙනවා. බාබා කියනවා, මා ඔබට පාරිශුද්ධත්වයට පත්වීම උදෙසා ඉතා පහසු මාර්ගයක් පෙන්නුම් කර දෙනවා. ඒ සර අධිකාරී බාබා තමයි ඔබගේ පාරිශුද්ධකරුවා. ඒ නොයෙකුත් ආකාරයේ පූජකවරුන් ආදිය මෙම ග්‍රන්ථවල නායකයන් ලෙස හඳුන්වනවා. ශංකරාචාර්ය පවා මෙම ග්‍රන්ථවල නායකයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් හට නොයෙකුත් ආකාරයේ සැරසිලි තිබෙනවා. සිවාචාර්යා එවැනි කිසිම ආකාරයක සැරසිල්ලක් කරන්නේ නැහැ. ඔහු කිසිම විට ඔහු වටා මිනිසුන් තබා ගන්නේ නැහැ. ඔහු මේ හිඳගෙන මේ සියලු ග්‍රන්ථවල සාරය ඔබට ලබා දීම පමණයි කරන්නේ. සිවබාබා නොයෙකුත් සැරසිලි කිරීමට පෙර බ්‍රහ්මා විසින් මෙම සැරසිල්ල කළ යුතුයි. බාබා කියනවා, දරුවනි, මා තමයි ඔබගේ සේවය සිදු කරන්නා. ඔබ පාරිශුද්ධත්වයට පත් වූ කල ඔබගේ උපත් 84ම ලබා නැවතත් පාරිශුද්ධත්වයට පත් වූවා. මේ නැවතත්තේ ලෙසින්ම සිදුවන්නේ ඔබගේම ඉතිහාසය හා භූගෝලයයි. එම නිසා බාබා ඔබට සතෝ ප්‍රධාන තත්ත්වයට පත්වීමේ පහසුම ආකාරය කියා දෙනවා. බාබා තමයි සර්ව බලධාරී තැනැත්තා. ඔහු සෑම ග්‍රන්ථයකම සාරය දැන් බ්‍රහ්මා මගින් ඔබට ලබා දෙනවා. ඔවුන් බ්‍රහ්මා මෙම ග්‍රන්ථය උස්සාගෙන සිටින ආකාරය පෙන්වනවා. නමුත් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ හෝ බ්‍රහ්මා හෝ කිසිම විටක මෙම ග්‍රන්ථයන් උස්සාගෙන සිටින්නේ නැහැ. ඔබ දන්නවා මේ සියලු දේ අයත් වන්නේ භක්ති මාර්ගයට. නමුත් දැන් බාබා විසින් ඔබට නව දැනුම් කරුණු සම්භාරයක් ගැන කියා දෙනවා. මා කිසිම විට ග්‍රන්ථ මගින් ඔබට කිසිම දෙයක් විස්තර කර දෙන්නේ නැහැ. මා ඔබට පෞද්ගලිකවම කතා කරන්නේ මේ මුඛය මගිනුයි. මා දැන් ඔබට උගන්වන්නේ රාජයෝග දැනුම. නමුත් භක්ති මාර්ගයේදී
මිනිසුන්නේ ගීතාව ලෙස හඳුන්වනවා. ඔබ හෝ මා හෝ කිසිම කෙනෙක් මෙම ගීතාවෙන් ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. මේ හැදෑරීමක් පමණයි. මෙම අධ්‍යාපනයේ කිසිම පරිච්ඡේදයක් හෝ කියමනක් හෝ නැහැ. දරුවනි, මා විසින් දැන් මෙම දැනුම ඔබට ලබා දෙනවා. ඒ වගේම සෑම චක්‍රයකදීමත් මායේ ආකාරයෙන් ඔබට එම දැනුම ලබා දෙනවා. මා විසින් ඔබට දෙනු ලබන සියලු ඉගැන්වීම් ඉතා සරලයි. ඔබ ජීවයක් පමණක් බව සලකන්න. ශරීරයන් අනිවාර්යම දූවිලි බවට පත්වනවා. ජීවයනු සදා කාලික දෙයකි. ඔබ ඔබගේ ශරීරය අත්තර තවත් ශරීරයක් ලබා ගන්නවා. පසු ඔබගේ ශරීරය පිච්චෙනවා. බාබා කියනවා මා මෙහි පැමිණෙන්නේ එක් වතාවක් පමණයි. මිනිසුන් ශිවරාත්‍රි සිවාගේ රාත්‍රිය උත්සවය සමරනවා. කොහොම නමුත් ඒ හැඳින්වෙන්නේ සිව ජයන්ති ලෙසයි. සිවාගේ උපන්දිනය කළ වරහන් කළා තියෙනවා. කොහොම නමුත් ඔබ ජයන්ති යන්නමයේ දුවහොත් එයින් අදහස් කරන්නේ ඔහු මවකගේ ගර්භාෂයෙන් උපත ලැබුවා කියයි. මේ නිසා තමයි එය ශිවරාත්‍රි ලෙස හඳුන්වන්නේ. ඔවුනේ තඹ යුගයේදී හා කලි යුගයේදී මා සොයමින් සිටිනවා. ඔවුන් කියනවා දෙවියන් සෑම තැනකම සිටිනවා කියා. ඔහු මා තුලත් ඔබ තුලත් සෑම තැනකම සිටිනවා කියා කියනවා. ඉතින් එසේනම් ඔවුන් තවමත් ඔබ සොයමින් සිටිනේ ඇයි? ඔවුනේ දිව්‍ය තත්ත්වයෙන්ම සම්පූර්ණයෙන් යක්ෂ සමාජයක ආකාරයට පත් වී තිබෙනවා. දිව්‍යාංගනාවන් කිසිම විටක විෂපානය කරනවාද? ඒ ජීවයෙන් පහළට බැස එම විෂපානය කිරීමට පටන් ගල තියෙනවා. බාබා කියනවා මෙම පැන් ලෝකය දැන් අනිවාර්යයෙන්ම විනාශයට ලක් විය යුතුයි. මෙම ලෝකයේ මේ වන විට නොයෙකුත් ආකාරයේ ආගම් බිහි වී තිබෙනවා. නමුත් ඒ නව ලෝකයේ තිබෙන්නේ එකම ආගමක් පමණයි. අනෙක් සියලු ආගම් බිහි වූයේ මේ එකම ආගමෙනි. දැන් නැවතත් ඒ එකම ආගම මෙහි ස්ථාපිත වීමටයි යන්නේ. මිනිසුන් කියනවා මෙම කලුගේ තවත් අවුරුදු 40,000ක් තිබෙනවා කියා. එය සම්පූර්ණ අන්ධකාරය ලෙස හැඳින්විය හැකියි. ඒ දැනුම නැති සූර්යා පෑය වූ කල සියලු අන්ධකාරයන් දුරු වී යනවා කියා කතාවක් තියෙනවා. මිනිසුන් බොහෝ සෙයින් අවිද්‍යාවට ලක්ව තිබෙනවා. බාබා ඒ දැනුම නැමති සූර්යා දැනුම නැමති සාගරය පැමිණි කල භක්ති මාර්ගයේ සියලු අඳුරු නැති වී යනවා. ඔබ ඒ ආකාරයම බාබා සිහිපත් කළ යුතුයි. එවිට ඔබට නැවතත් කෙමෙන් කෙමෙන් පාරිශුද්ධත්වයටපත් විය හැකියි. මෙම යෝගා ගින්න මගින් ඔබ තුල බැඳී ඇති සියලු මලකඩ ගලවා දැමිය හැකියි. ඒ රාගය නැමැති ගින්න ඔබ අවලස්සන කරන අතර මෙම යෝගා නැමැති ගින්න, ඒ කියන්නේ බාබාගේ ස්මරණය ඔබව ලස්සන කරනවා. ක්‍රිෂ්ණාට ශාම් සුන්දර ලස්සන හාව ලස්සන යන නාමය ලබා දී තිබෙනවා. නමුත් කිසිම කෙනෙක් එහි නියම අර්ථය තේරුම් ගන්නේ නැහැ. දැන් බාබා එහි නියම අර්ථය ඔබට කියා දීමට මෙහි පැමිණ සිටිනවා. ඔබ ප්‍රථමයෙන්ම සත්තුගේට පැමිණෙන විට ඔබ බොහෝ ලස්සනයි. ඔබගේ ජීවේ සම්පූර්ණයෙන්ම පිරිසිදු හා ලස්සනව තිබුණා. එම නිසා ඔබ විසින් ලබා ගන්නා ලද ශරීරත් එලෙසම පිරිසිදු ලස්සන ශරීර වූවා. ඒ කාලයේදී සියලු දේ නවතාවෙන් තිබුණා. ඒ නව දේශය දැන් පැරණි වූ දේශයක් බවට පත්ව තිබෙනවා. මේ පැරණි ලෝකය දැන් විනාශ වීමට ආසන්නයි. මේ සඳහා නොයෙකුත් ආකාරයේ සූදානම් වීම් තිබෙනවා.
වාර්තයේ මිනිසුන් මෙත් එතරම් දුරට තේරුම් ගන්නේ නැහැ. යුරෝපයේ මිනිසුන් ඔවුන්ගේම වංශය විනාශ වෙන බවත්, විද්‍යාව මගින් මෙම ලෝකය විනාශ කිරීමට කෙනෙක් ඉදිරිපත් වන බවත් දන්නවා. ක්‍රිස්තු වහන්සේට අවුරුදු 3000කට ප්‍රථම එම පාරාදීසයේ දේව දේවතාවන්ගෙන් පිරි රාජ්‍යයක් තිබුණා කියා ඔවුන් තේරුම් ගන්නවා. භාරතයේ තිබුණු මේ පැරණි රාජෝග දැනුම මගින් තමයි ලක්ෂ්මී හා නාරායන් බිහි වූයේ. රාජෝග දැනුම ඉගෙනුවේ හැක්කේ බාබා හට පමණයි. සන්‍යාසීන් හට මෙය ඉගැන්වීම නොහැකි. මේ වන විට ඔවුන් බොහෝ සෙයින් රැවටීමට ලක්ව තිබෙනවා. ඔවුන් විදේශවලට ගොස් භාරතයේ පැරණි රාජෝගය ගැන කියා දෙනවා. ඉතින් ඔවුන් බිත්තර හා අරක්කු ආදී නොයෙකුත් ඔබට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකි කියා කියනවා. දැන් ඉතින් ඔවුන් රාජෝග දැනුම ගන්නවන්නේ කෙසේද? ඔවුන් මිනිසෙන් දිවතත්තරපත් කරන්නේ කෙසේද? බාබා කියනවා, ඔබ එකල බොහෝ සෙයින් උසස්ස සිටියා. ඉන්පසු නැවත නැවතත් උපත් ගන්නා විට ඔබ සතෝපදහන් තත්ත්වෙන් වෙන්වී තමෝපදහන් තත්ත්වයට පත් වූවා. දැන් ඔබ නැවතත් ඒ සත්තු ගෙමෙහි ස්ථාපිත කරනවා. එහි වෙන කිසිම ආගමක් දක්නට ලැබෙන්නේ නැහැ. බාබා කියනවා, මෙම නිරය අනිවාර්යයෙන්ම විනාශයට ලක්වනවා. මෙහි එන සියලු දෙනා අනිවාර්යයෙන්ම ඒ සත්තුගේ කරා යනවා. ශිව බාබාගෙන් පුංචි දැනුම් කරුණු සම්භාරයකට සවන් දුන් කල ඔවුන් සත්තුගේ කරා යනවා. කොහොම නමුත් ඔවුන් විසින් දැන් කරන හැදෑරීම අනුව හා ඔවුන් විසින් කරන ස්මරණය අනුව ඔවුන්ට යම් ස්ථානයක් හිමි වෙනවා. සෑම කෙනෙකුටම දැන් විනාශය අත්වන කාලය දැන් පැමිණ තිබෙනවා. ඒ විනාශය වන අවස්ථාවදී බාබාට සෙනෙහස තිබෙන අය, බාබා හැර වෙන කිසිම කෙනෙක් සිහි නොකරන අය තමයි ඒ උසස් ස්ථානයක් ලබන අය වන්නේ. මේ අසීමිත වූ ශිෂ්‍යත්වයක් ලෙස හැඳින්විය හැකි. ඔබ මෙම තරගය දුවගොස් කෙසේ හෝ ඔබ ලොටරිය දිනාගත යුතුයි. ප්‍රථමයෙන්ම ඔබ බාබා සිහිපත් කළ යුතුයි. පසු ඔබ විසින් දිව්‍යමය වූ ගුණාංග ඇතුල් කරගත යුතුයි. ඔබ රජෙකු හෝ රජයක වීමට අවශ්‍ය නම් ඔබගේ සේවකයන් පවා නිර්මාණය කරගත යුතු වනවා. සමහරු එවැනි සේවකයන් බොහොමයක් නිර්මාණය කරන අතර තවත් සමහරු බොහෝම ටික දිනක් නිර්මාණය කරගන්නවා. සේවය කිරීමෙන් පමණයි ඔබට සේවකයන් පිරිසක් ගොඩනගාගත හැකි. ඔබගේ කෞතුකාගාර හා දර්ශනවලින් බොහෝ සේවක සංඛ්‍යාවක් ඔබට නිපදවා ගත හැකි. මේ කාලයේදී ඔබ විසින් මේ හැදෑරිය යුතුයි. පසුවනේ චන්ද්‍ර වංශයට හා සූර්ය වංශයට යනවා. මේ වූ කලී බ්‍රාහ්මී වංශයයි. බාබා ඔබ යොදාගෙන මෙම බ්‍රාහ්මී වංශය තනු ලැබුවා. බාබා කියනවා, දැන් මා විසින් මෙම බ්‍රාහ්මීන් වංශයත් ඒ අනෙක් වංශයන් දෙකත් නිර්මාණය කරනු ලැබෙනවා. ඒ සූර්ය වංශයේ අධිරාජ්‍යයම තමයි චන්ද්‍ර වංශයේදීත් අධිරාජ්‍යයන් බවට පත්වන්නේ. ඔවුන් හඳුන්වන්නේ ඔටුනු යුගලකින් යුතු අය ලෙසයි. පසු ඔවුන් පාපෙහි ගැලන විට ඔවුන්ගේ ඒ ආලෝකමත් ඔටුන්න නැති වෙනවා. ඒ ආකාරයෙන්ම ඔවුන් එම දිව්‍යාංගනාවන් හට නොයෙකුත් පන්සල් තරනවා. ඒවට වන්දනා කරනවා. ඔවුන්ගේ පිරිසු දිව්‍යාංගනාවන් අභියස ඔවුන්ගේ හිස නමනවා. සත්තුගේ එවැනි දේ සිදුවන්නේ නැහැ. එම ලෝකයේ පිරිසුදු ලෝකයක්. ඒ සිටින කිසිම කෙනෙක් අපිරිසුදු වන්නේ නැහැ.
එය කිසිම පාපයකින් තොරව සතුරු ලෝකය ලෙස තමයි හැඳින්වුවේ. මෙම ලෝකය හඳුන්වන්නේ පාපකාරී ලෝකය ලෙසයි. මේ කිසිම කෙනෙක් පිරිසුදු නැහැ. සන්‍යාසී නම් පාරිශුද්ධතර පත් වීමට නම් ඔවුන්ගේ නිවස අත්හැර යා යුතුයි. රාජ ගෝපී ගහන්දී යන අයෙකුගේ උදාහරණයක් මෙහිදී තිබෙනවා. ඔබ දන්නවා කිසිම මිනිසෙකට කිසිම විටක තවත් මිනිසෙකට විමුක්තිය ලබා දිය නොහැකි කියා. සියලුම දෙනාට විමුක්තිය ලබා දෙන්නේ මා විසිනුයි. මා මෙහි පැමිණ ඔබ සියලුම දෙනා පාරිශුද්ධත්වයට පත් කරනවා. සමහර පාරිශුද්ධත්වයට පත් වී ඒ සාම දේශය කරා යනවා. එහි නැවතී සිටිනවා. ඒ වගේම පාරිශුද්ධත්වයට පත් වී කෙලින්ම සත්තුගේ කරා යන සිටිනවා. මේ අපිරිදු දුකින් පීඩිත ලෝකයක්. සත්තුගේදී ඔබට කිසිම ආකාරයේ දුකක් දැකගත නොහැකි. ඒ සතුරු දේශයේ පාලකයන් වූයේ ඔබයි. පසු ඔබ ඒ රාවණගේ රාජ්‍යයට ගිය කල ඔබ දුක් රාජ්‍යයේ පාලකයන් බවට පත් වූවා. බාබා කියනවා, චක්‍රයක් චක්‍රයක් පාසා මාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබට සත්තුගේ මෙහි ස්ථාපිත කළ හැකි වෙනවා. ඒ පිරිදු නව ලෝකයේ සිටියා. නමුත් පසුව නැවතත් අපිරිදුතාවයට පත් වූ හේයින් ඔබ නැවතත් මෙම නිරෙහි වාසය කිරීමට පැමිණියා. දිව්‍යාංගරාවන් සිට පසුව පාපෙහි ගැලීමෙන් පාප මාර්ගයේ වැටෙන්නේ ඔබමයි. ඉතින් සුමහිරු දරුවනි, බාබා දැන් ඔහු විසින්ම මෙහි පැමිණ ඔව හඳුන්වා දී තිබෙනවා. ඔහු කියනවා, මා මෙහි පැමිණෙන්නේ මේ එකම යුගයේදී පමණයි. මෙම සංගම යුගයේදී පමණයි. මා සෑම යුගයකදීම මෙහි පැමිණෙන්නේ නැහැ. සෑම කල්පයකදීම මා මෙම සංගම යුගයේදී පමණයි මෙහි එන්නේ. මා සෑම යුගයකදීම මෙහි එන්නේ නැහැ. සෑම කල්පයකම මෙම සංගම යුගයේදීම මා එන්නේ ඇයි? මා විසින් මෙම නිරය සත්තුගයකට පත් කිරීමට අවශ්‍ය වෙන්නේ. මා මේ සඳහා සෑම අවුරුදු 5000කට වතාවක් මෙහි පැමිණිය යුතුයි. සමහර දරුවන් බාබාට මෙසේ ලියනවා, බාබා, මාහට සතුටින් සිටිය නොහැකි. මාහට කිසිම උද්‍යෝගයක් නැහැ. අහෝ, නමුත් බාබා ඔබ මේ ලෝකයේ පාලකයන් බවට පත් කරනවා. එවන් ඕපියෙක් සිහි කිරීමෙන් හෝ ඔබට සතුටින් සිටිය නොහැකිද? ඔබ නියම ආකාරයෙන් බාබා සිහි නොකරන නිසා තමයි ඔබගේ සතුට නිරන්තර නොවන්නේ. ඔබ අපිරිදු තත්ත්වයට පත් කරන ඔබගේ ස්වාමි පුරුෂයා සිහි කරන විට ඔබ බොහෝ සතුටුයි. බාබා දැන් නැවතත් ඔබ ඒ ඔටුනු යුගලකින් යුතු අය බවට පත් කරනවා. ඔහු සිහිපත් කිරීම ඔබට සතුටු විය නොහැකිද? බාබා දැන් ඔබ දැන් බාබාට අයත් වී සිටින අතර තවමත් සතුට ලැබෙන්නේ නැතයි කියා කියනවා. ඔබ නියම ආකාරයෙන් බාබා සිහි නොකරන නිසා තමයි මෙම ධර්ම ඔබ තුල රඳා පවතින්නේ නැත්තේ. ඔබ බාබා සිහි නොකළොත් මායහට ඔබ රැවටිය හැකියි. දරුවනි, බාබා ඉතා පැහැදිලි ලෙස ඔබට මේ කියා දෙනවා. ඔහු සෑම චක්‍රයකදීම ඔබට මේ කියා දෙනවා. මා දැන් ඒ ගල් බුද්ධියකින් යුතු ඔවුන් දිවීම් බුද්ධියකින් යුතු අය බවට පත් කරනවා. බාබායේ සියලු දැනුමෙන් පිරි ඔහු දැන් මෙහි පැමිණ ඔබට ඒ සියලු දැනුම ලබා දෙනවා. සෑම කරුණකින්ම ඔහු සරණයි. ඔහු පාරිශුද්ධත්වයෙන් හා සෙනෙහසින් පරිපූර්ණ වෙනවා. ඔහු දැනුම් සාගරය, සතුරු සාගරය හා සෙනෙහසේ
සාගරයක් වෙනවා. ඔබ ඔබගේ පියාගෙන් එවන් වූ උරුමයක් ලබා ගන්නවා. ඔබ මේ සත්‍ය ආසයට පැමිණෙන්නේ ඕවා සමාන වීමටයි. නමුත් ඒ අනෙක් සත්සන් සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඒවාට යාමේ කිසිම ඉලක්කයක් හෝ අරමුණක් නැහැ. මේ ගීතා පාඨශාලාවක් මිස වේදාවන් කියවන පාඨශාලාවක් නොවේ. මෙම ගීතාව අධ්‍යයනය කිරීමෙන් සාමාන්‍ය මිනිසෙකින්ගෙන් ඔබට නාරායන තත්ත්වයටපත් විය හැකි මෙහිදී ඒ වගේම ඔබ වෙනසකට ලක් කරන්නේ අනිවාර්යයෙන්ම බාබා විසිනුයි. සාමාන්‍ය මිනිසෙකුට තවත් සාමාන්‍ය මිනිසෙක් නාරායන තත්ත්වයටපත් කර නොහැකි. බාබා දරුවන්ට නැවතත් උගන්වනවා ඔබ ජීවියක් බව සලකන්න. ඔබ ශරීරයක් නොවේ. ඔබගේ ජීවිතය මෙසේ කියනවා, මා මෙම ශරීරය අතර මාගේ අනෙක් ශරීරය ලබා ගන්නවා. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු දරුවන්ට ඔබගේ මවපියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද දානේ සදා සාරාංශය අංක 1. සියෝ බාබා කිසිම උඩඟු බවකින් තොරව ඔබගේ සේවකයා මෙන් ඔබට ඉගැන්වීමට පැමිණ සිටිනවා. සේම ඔබත් බාබා මෙන්ම අධිකාරීත්වයෙන් යුතුව උඩඟු භාවය නැති කර යුතුයි. පාරිශුද්ධතපත් වී අන් අයවත් පිරිසු කිරීමෙහි සේවය දෙන්න. අංක 2. විනාශය සිදුවන අවස්ථාවේදී දිව්‍ය ලොටරියක් දිනා ගැනීමට නම් ඔබගේ බුද්ධිය තුලින්ම බාබා හට ආදරය කරන්න. මෙම ස්මරණයේ යෙදෙමින් දිවමේ ගුණාංග ඇති කරගන්න. වර්ධානිය, ඔබ තමන්ට ආරක්ෂාවේ හැඟීම දැන්න බලවත් ජීවී ආත්මයක් වී අන් අයව පියුතුරු සිටිවිලි වලින් වට කිරීමෙන් ඔවුන්ටත් එම අත්දැකීම ලබා දෙත්වා. බාබේ විස්තර කරනවා, බලවත් ජීවාත්මයක් යනු අදිෂ්ඨාන බලයෙන් තත්පරයකට අඩු කාලයකදී සියලු නිෂ්පලත්වය අවසන් කරන කෙනෙකි. ඔබ පියතුරු සිතිවිවල බලය හඳුනාගත යුතුයි. පියතුරු සහ බලවත් සිතිවිල්ලකට බොහෝ විශ්මයන් සිදු කළ හැක. සරලව අදිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරන්න. එවිට මෙම අදිෂ්ඨානය සාර්ථකත්වය ගෙන දෙයි. සියලු දෙනාව පිවිතුරු සිතිවිලිවලින් වටකර ඔවුන්ගෙන් යම් කෙනෙකුට සුළු දුර්වලතාවයක් හෝ දැනෙන්නේ නම් ඔවුන් මේ ආකාරයට වට කිරීම නිසා එය ඔවුන්ට ආරක්ෂිත වියනක්, ආරක්ෂාවට මගක් සහ බලකොටුවක් වේ. පාඨය, පරමාන්ත දෙවියන්ගෙන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් සඳහා පෝෂණය මෙම ඉගෙනුම සහ ශ්‍රීමත් සිජුවම ලබා ගන්න අයට වඩාත්ම උසස් භාග්‍යයක් තිබේ. පරමාර්ථ දෙවියන්ගෙන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් සඳහා පෝෂණය මෙම ඉගෙනුම සහ ශ්‍රීමත් සිජුවම ලබා ගන්නා අයට වඩාත්ම උසස් භාග්‍යයක් තිබේ. ඕම් ශාන්තිය.